आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया हरिदे हरियटम कियन सियत रात्री प्रवृत्ति विकाशयै आरंभ वन्ने मम उदेशान इडमे गेदर प्रथमे नवधानय सिरस्थल वेत रिचे आर्या लमारोहले लमुन सह मौवरुन 32කට कोरोना वराय सेवकिन 15කටත් වෛරසය වැළඳෙයි वराय දරුණු කොරෝනා ප්‍රහාරයකට ලක් වෙලා वराय सभापति කියයි වැලිකඩ වන්දනාගාරයේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 32 දක්වා ඉහළට ඒ අතර කාන්තා රැඳවියන් 26ක් ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ තෙවන මට්ටමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකා රජය ජනතාව ආරක්ෂා කර තිබෙනවා ඇමති රෝහිත කියයි කොරෝනා කලුකඩ බිස්නස් එක නවත්තන්න සජිත් රජෙන් ඉල්ලයි විශේෂ පුවතක් වෙතයි අප ප්‍රථමයෙන්ම යොමු වීමට සූදානම් වන්නේ අද දිනෙන් අධ්‍යයන පුරසාධික පත්‍ර උසස් පෙළ විභාගයේ කටයුතු අවසන් වුණා. එන් අනතුරුව බොහෝ දෙනා බලාපොරොත්තුෙන් සිටින්නේ සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත ආකාරයෙන් පැවැත්වේවිද යන්න පිළිබඳව. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මීට සුළු මොහොතකට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් සඳහන් කරන්නේ සුපුරුදු පරිදි මෙවර පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි මාස 17 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බවයි. එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අප වෙත දන්වා සිටි අප දැන් සූදානම් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත නිකුත් කළ එම ප්‍රකාශය ඔබ වෙත ගෙන එන්නට. අපිට ඊළඟ තියෙන इलाख्य तमाई मे 2020 डिसेंबर मासे पाता सामान्य पेल विभाग एक कट्टुतुकरण कल्पना कलती सलसुम कलती दिन नियम करगेन तीन दिदा विशी के जनवरी मासे दिंदल मट मत कहटीट विशी अट दवास दुल इवगे दिदास विशी एक वसर संदह अध्यापन खाल से ठन दाल तीन इवगे कौरुद्धन नम विंद अभी पवत्तन तिबुना तुंगिनी पासल वारे मिलियन हतर दशम पहाक वेच दर्व संधा अध्यापन कटयुक्त नकुडवा करगणियान ये संधा लोक सुदानमेनवा अभी करगिना आपु ई तक्षिलाव यटते ये मार्गगत दूरस्थ सिमुलेशन कल्ला एलएमएस सिस्टम में कर अभी वर्चुअल क्लासरूम विधेयत अभी खटयुक्त करना රටතුල පවතින කොවිඩ් තත්ත්වයන් පිළිබඳවයි මේ තොරතුරු. වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදින වී ඇති බව බන්ධනාගාර පාලන කොමසාරි චන්දනේකනායක මහතා ප්‍රකාශ කළා. ඒ සමගින් වැලිකඩ බන්ධනාගාරයේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 32ක් ලෙස. ඉන් 26 දෙනෙකුම කාන්තා රැඳවියන්. මේ අතර කොළඹ රිජ්ජාරය ළමාරෝහලේ මේ දක්වා කොවිඩ් 19 ආසාදිතින් 32 දෙනෙකු වාර්තා වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. කොළඹ රිජ්ජාරය ළමාරෝහලේ වෛද්‍යවරයෙකුට ඊයේ දින කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී තිබුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදිනේ වී ඇත්තේ රෝහල තුලින් නොවන බවයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පැවසුවේ. එසේම මෙවන විට කොළඹ රිජ්ජාරය ළමාරෝහලෙන් ආසාදිතින් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රිජ්ජාරය ළමාරෝහල මේ වෙන විට රෝගීන් 32කට පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. කුඩා දරුවන් ඒ අතර සිටිනවා සාමාන්‍යයෙන් 20ක් පමණ ප්‍රමාණයක්. ඒ වගේම මව්වරුන් 12 විතර ප්‍රමාණයක් रोहल
මෙතර කොළඹ වරායේ සේවකීන් 15 දෙනෙකුටද මෙවන විට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ආසාදිතින් සොයා කොළඹ වරායේ තවදුරටත් ආභෝ PCR පරීක්ෂණ සිදු කරන බවයි වරායේ බලධාරීන් ප්‍රකාශ කළේ. අම වරාය දරුණුම කොරෝනා ප්‍රහාරයකට ලක් වෙලා තියෙන මේ අවස්ථාවේ. සියලු දෙනාම අපි එකට එකතු වෙලා මේකෙන් බේරෙන්න ගන්න පුළුවන් සියලුම කටයුතු කරලයි තියෙන්නේ. සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන 100%ක්ම ආරක්ෂා කරමින් අත්‍යවශ්‍ය राजकारी टीक बाधा तोर करी कटयत करेग्वेदने रोगे भाजने अपे वराय अधिकारी गत्ता मुलिंग हतर दिन पशु एकावस्था एकोलोस दिन पॉजिटिव यम बाधा वक्यूना ඊ දින කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. එම පුත්කලින් සියලු දෙනාම දේශීයව හඳුනාගත් පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊ දින හඳුනාගත් ආසාදිතයින් දිස්ත්‍රික්ක 7කින් වාර්තා වී තිබුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 168ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 157ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් 24ක්, කැක දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 6ක්, මාතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 5ක්, මඩකලපුවෙන් එක් ආසාදිතයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ආසාදිතයෙක් වාර්තා වී තිබුණා. එමෙන්ම පොලිස් නිලධාරීන් 21 දෙනෙකුටද ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඒ අනුව මෙවැනි විට වෛරසය ආසාදිනී වූ දිවයිනේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 318ක්. ඉන් පොලිස් නිලධාරීන් 199ක්ම බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් වනවා. එමෙන්ම බස්නාහිර පළාතේ නිරෝධායනයට ලක් වී ඇති පොලිස් නිලධාරීන්ගේ ගණන 258ක්. එසේම නිලධාරීන් 1350ක් මෙවැනි විට ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එමෙන්ම රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ රාගම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් පසු ලබාගත් PCR පරීක්ෂණයේදී ස්ථානාධිපති වරයාට වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනා ගැනුණා. මේ හේතුවෙන් රාගම පොලිසියේ නිලධාරීන් දස දෙනෙකුද මෙවන විට පොලිස් ස්ථාන තුලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. වත්තල හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙල්ලම් බණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවකීන් 57 දෙනෙකුට ඊයේ දින වෛරසය ආසාදිනී වී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. මෙවන විට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට වෛරසය ආසාදිනී වී ඇති අතර ඉන් බහුතරයක් සේවිකාවන් බවයි වාර්තා වුණේ. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පහල කොස්ගම, ධර්මත් ග්‍රාමය, වගවත්ත, සුදුවැල්ල, දාතුරුකොඩ සහ ඇස්වත්ත යන ප්‍රදේශවල පුත්කලින් 16 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වුණා. අදාළ පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණේ පසුගිය 3 වන දිනයි. පානතුර වාතුව උපාලිමාවත සහ වෙරගම්පාර ප්‍රදේශවල නිවෙස් නිරෝධායනයට යොමු කර සිටි පුත්කලින් 6 දිනකට වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඔවුන් සියල්ලන්ම පැලියකොඩ මත්සේ වෙළඳසැලේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. මෙතර පැලියකොඩ කොරෝනා පොකුරේ නිරෝධායනයට ලක් වූ පවුල් 46ක් අද සිය නිරෝධායනය අවසන් කළා. මාළුකඩේ පොකුරාසිත තමයි මේ 50ම හිටිය අපිත් එක්ක. මේ රෝගී වෙච්ච පිරිස සෞඛ්‍ය උපදෙස් පිළිඅරගෙන කොච්චර පිළිවෙලට හිටියද කියනවනම් එකම එක ගේක රෝගියෙක් විතරයි දෙවනි පෙළට වාර්තා වුණේ. කලුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදයේ යලි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගත තත්ත්වය සලකා බලා බදුගම නව ජනපදයේ හුදකලා කිරීමට 18වනදා තීරණය කර තිබුණා. මෙතර එළඹෙන සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බොහෝ විට සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ විවෘත වෙන අවස්ථාවේදී ලෝකේ දැනට තියෙන වර්තමාන සංකල්පය අනුව අනුගත වෙමින් කටයුතු කරන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා යම් යම් නිර්ණායක අඳුල්ලා දීලා තියෙන සංකල්පය කොවිඩ් රෝගය තියෙද්දිම කොවිඩ් එක ජීවත් පිළිබඳ සංකල්පය. ඒ රෝගය තියෙන අතරතුර අපි මෙය මර්ධනය කරමින් පාලනය කරමින් ජීවත් වෙන්න අවශ්‍යයි. අද දිනේ මේ දක්වා නව කොවිඩ් ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12783 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව මේවන විට කොවිඩ් ව්‍යාප්තිය අනුව තුන්වන අවදාහන මට්ටම තුල පවතිනවා.
අප සියලු දෙනාගේම වගකීම වන්නේ මෙලෙස පවතින මේ තුන්වන මට්ටමේ සිට දෙවන සහ පළමු මට්ටම දක්වා පැමිණීම කිසිසේත්ම හතරවන මට්ටම දක්වා ගමන් කිරීමට කිසිසේත්ම අනුමත කළ නොහැකි කාරණයක්. ඒ තුලින් අප ආරක්ෂා විය යුතුයි. අප දැන් මේ ඔබට ගෙනෙන්නේ මේ වන විට අප සිටින තුන්වන මට්ටමේදී අප කුමක් කළ යුතුද? අප පිළිපැදිය යුතු නීති රීතිමාලාවන් මොනවාද? මේ වන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මෙවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ තුන්වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඉතාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. දෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලිකංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් දෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුළ දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුළ වසා දමා තිබිය යුතුයි. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුයි. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුයි. නවතැන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළා. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු නිසා සභාවේ දෛනික සේවා මෙද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබුවා. ඊට පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේදී සහ සේවා සැපීමේදී උද්ගතව ඇති ගැටලු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟත්වය පළ කළා. මෙද්දෙනිය වැවාසල ඉදිකෙරුණු රණවිරු උයන ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මන්තිරුව ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. පූජ්‍ය මුරුංගගස්සයයි ඥානීස්සර නාහිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වනු ලැබුවා. මෙද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටත් මෙද්දෙනිය මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙසටත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මෙද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහින් ගම්මච්චන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සැමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ හා නමල් රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම පෞලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම ගුණසමර උත්සවය මෙවන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සීමිත සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ඉතා චාම් ආකාරයෙන් සංවිධානය කර තිබුණා. ශාස්ත්‍රවේදී මණ්ඩඩුවේ දීරානන්ද ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් පවත්වනු ලැබුවා. द्वितीयमपि बुद्धं शरणं गच्छामि. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ගුණ සමරුවට එක්ව සිටි කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට දෙක්ුණා. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොඳාකොඩ මහතා හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහතා ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලයක් පළඳවනු ලැබුවා. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග රට තුල නිර්මාණය වී ඇති කළු කඩ වෙළඳාම නතර කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද අනුරාධපුර අබේගිරි විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ විනාශය තුලිනුත් යම් යම් අධික ලාභ ලබන ව්‍යාපාර නිර්මාණ වෙලා තිබෙන උදාහරණයක් වශයෙන් පිට රටින් අපේ අතරමං වෙච්ච අපේම රටේ ජනතාව ගින්වා ගැනීම ටිකට් වලට ප්ලේන් ටිකට් වලට නිරෝධායන ක්‍රියාදාමයේ හෝටල් ගාස්තු වල මහා අධික මුදලක් අය කරන ක්‍රමවේදයක් කොරෝනා කළු කඩ වෙළඳාමක් නිර්මාණ වෙලා තිබෙනවා. අද ගජමිතුරු ලාභ ලබන කළු කඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණ වෙලා තිබෙනවා. කොරෝනා විනාශයෙන් වාසි ලබන අධික ලාභ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මේ වෙන විටත් රැපිඩ් ටෙස්ටිං ක්‍රමය අවශ්‍යම රටට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ටිං ක්‍රමවල ප්‍රමිතියක් රහිතව මේ වැඩ කටයුතු සිදු වෙනවා කියන චෝදනාව අපිට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලින් අපිට දැනගන්න ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටිං වැඩසටහනට ඔය කියනවා විවිධ ගජමිතුරු කල්ලි ගජමිතුරු සංගම් නිර්මාණය වෙලා තිබෙනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කළා මේ කොරෝනා බිස්නස් එක නතර කරන්න සෞඛ්‍ය අමාත්‍යනියත් මේ රජයත් සත් පෙනිපෙනි ඒව බොරු බවට ප්‍රකාශ කරලා රටේ ජනතාව මංමුලා කරන්නට උත්සාහ කරනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග අනෙකුත් රටවලට සාපේක්ෂව බලන විට මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් ලැබී ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි මං හිතන රටක් හැටියට ගත්තට පස්සේ මේ කොවිඩ් වසංගතය ලෝකයේ අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව ගන්නකොට අපිට පුළුවන්කම ලැබිලා තිනවා ඒ රටවල් වලට වැඩිය හොඳින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න. අපි දන්නවා අද ගත්තොත් ඇමරිකාව ගත්තොත් ලක්ෂ 98ක් රෝගීන් වාර්තා වෙනවා. හැබැයි ඒ රටේ මැතිවරණය ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. එක අතකින් අපිට පේනවා සමහර අවස්ථාවල් වලදී අපිට විපක්ෂය කියනවා රට වහන්න වගේම තමයි රට වැහුවට පස්සේ එන ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. හැබැයි අපිට උවමනාව තියෙන එක පැත්තකින් රෝගීන්ව තත්ත්වයට මිනිස්සුපත් නොවෙන්න මේ රෝගේ බෝන වෙන තත්ත්වයට ඇති කරගන්නත් ඒ වගේම ආර්ථිකය හරි මට්ටමකට ගේන්නත් රට ආරක්ෂා කරගෙන මේ ඉදිරි ගමන යන්න.
දේශපාලන පලකෙනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දින අල්ලස්සා දූෂණ මර්ධන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඉන් අනතුරුව එම මන්ත්‍රීවරුන් පිරිස මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි දකිනවා දිගින් දිගටම මහාධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් කැලෑයිසාවියක් එළිය ස්ථාපිත කරලා ඒ මහාධිකරණ උසාවියේ තියෙන සියලුම නඩු ලියවිලි කැලෑ උසාවියට ගෙනල්ලා නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කරන්නත් වැරදිකාරයෝ නිවැරදි කරන්නත් महाधिकरण ඒ පැමිණිල්ල අනුව අපි බලාපොරොත්තු වෙනවා සාධාරණත්වයක් ඉටුවේ කියලා අපේ බලාපොරොත්තුව තමයි ඒ පරීක්ෂණ කරන ගමන් මේ රටේ දේශපාලනිනව වශයෙන් පත් කරලා තියෙන දේවල්ට විරුද්ධව අපි නැගිස්ටිනෝ විශේෂයෙන්ම උසාවියේ විභාග වල නඩු ඒ වගේම විභාග වල තීන්දු දුන්න නඩු සම්බන්ධවත් නැවත වරක් මේ ඇයට මේ කොමිෂන් සභාවට යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා මම හිතන්නේ මේක ඊටාම නීති විරෝධී කටයුත්තක් මේ කොමිෂන් සභාව කියන්නේ අභියාචන අධිකරණයක් නෙමෙයි මෙතන මුදල් අවභාවිතය සිද්ධ වෙනවා ඒ නිසා අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ ඉදලා සිටිනවා මේ නීති විරෝධී කටයුතු සම්බන්ධව වැක්සින් එකක් ඔය VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. එක අතකට ඩොලර් 70යි. අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ. VVIP පවුල් වලට ප්‍රශ්න නැහැ චීනෙන් ඩොලර් 70 එන්නත ගහ ගන්න පුළුවන්. අපිට ආරංචියක් තියෙනවා නලින් බණ්ඩාර එකක් විදගෙන ඉන්නවා කියලා හිතා. මොකද ඒක දන්නේ විදගත් එක්කනානේ. අපිට නම් කාගේවත් මොන බෙහෙතක්වත් විදලා නැහැ. අපි රටක් වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් බය නැතුව වැඩ කරනවා. අපිට උඩ ඉන්නේ දෙවියොත් බලනවා. ඩොලර් 70ටවත් ඩොලර් 500ටවත් කිසිම බෙහෙතක් මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් විදගෙන නැහැ. ඒ VVIP වෛද්‍යවරු තමයි ඒ VVIP අයට ඒන්නත ලබා දෙන්නේ. ඒක VVIP ලගේ රහසක්. අගමැතිතුමා ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ නිලධාරී කණ්ඩායම් වලට දිනපතා PCR පරීක්ෂණ 500 10 1500 දිනපතා කරනවා. විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ මුළු රටටම කොරෝනා හැදෙලා මිනිස්සු පාරට බැහැලා මිනිස්සු මැරිලා සොහොම් පිටින් බලයට එන. එහෙම අමාශනාවන්ත විපක්ෂයක් තියෙන්නේ. ආණ්ඩුවක් හැටියට මේ වෛරසය සම්පූර්ණයෙන් පාලනය කරලා නැවත මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න මේ ආණ්ඩුවට ශක්තිය තියෙනවා. ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කොරෝනා එක සම්පූර්ණයෙන්ම අතහැරලා රට ඇරලා කියන්නේ යන්නේ උඹලට ඕන නම් උඹලා ජීවත්වෙලා නැත්තම් උඹලා මැරියල්ලා කියන සංකල්පය ගෙනල්ලා තමුන් ෆේල් කියන එක රටට පෙන්න නැතිව මිනිසුන්ගේ කරේ තියන්න යන්නේ. කොවිඩ් අරමුදල ගත්තොත් එimhe දැනට වෙන් කරලා දිනවා PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 100ක් ජනතාව දැනුවත් කරන්න ඒ වගේම වෛද්‍ය සේ අංශ දැනුවත් කිරීම පුහුණු කිරීම වලට මිලියන 100ක මුදලක් වෙන් කරලා දිනවා. නිරෝධායන මධ්‍යස්ථාන සංවර්ධනයට මිලියන 80ක් වෙන් කරලා දිනවා. දැනට අවශ්‍යතාවයන් අනුව ඩොලර් මිලියන 35ක් වන් වියදම් කරලා දිනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියේ අභිනව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා සහ මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා අතර නිල හමුවක් අද සිදු වුණා. ඒ බත්තරමුල්ල බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී තලවා කෙලේ ලිඳුල නගර සභාව යටතේ පවත්වාගෙන යනු ලබන තලවා කෙලේ ලිඳුල විවිධ සේවා සමූපකාරී සතු කල්ලිකුත්තු පරිපූර්ණතුරු වියලි ආහාර තොගයක් ගබඩා කර තිබූ ගොඩනැගිල්ලකට මුද්‍රා තබා තිබෙනවා. ඒ මැදින් පළාත් සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පාරිභෝගිකයන් වෙතින් ලද පැමිණිල්ලක් මතයි.
ව්‍යාජ නිධානයක් පෙන්වා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 24ක මුදලක් කොල්ලක සැකකරුවන් දෙදෙනෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මතයි. තුන්පනේ ප්‍රාදේශීය සභාවට අයත් 40ක්ද පල්ලේ පොළ වැලිකන්ද ඇතුළු ගම්මාන රැසකට විශාල වශයෙන් රිලවුන් රංචු පිටින් පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ පිළිබඳව නිසි බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද තවමත් නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි. රට සමගින් අප ඔබෙන් සම ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.